ඇත්තටම ඉතින් මාධ්‍යට ඕනේ මාධ්‍ය ප්‍රසිද්ධ වෙන්න විතරයි. ඒ වගේම අපේ භාෂාවෙන් කියනවා නම් ගතමන්ට එකක් හොයාගන්න. ඒ කියන්නේ කුමන හෝ ප්‍රසිද්ධ සිදුවීමක් දාලා මාධ්‍ය ප්‍රසිද්ධ වෙලා ඒකෙන් ඉතින් ගතමන්ට එකක් හොයාගන්න තමයි ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ. හැබැයි ඉතින් අපි මතක් කරන්න ඕනේ සාධාරණව හිතලා පතලා වැඩ කරන මාධ්‍යත් නැතුවම නෙමෙයි. හැබැයි ඉතින් දෙවෙනිමේ මේ පත්‍ර වාර්තා කරුට නම් එහෙම අදහසක්වත් නැහැ. ඒ කියන්නේ දෙවෙනිමේ පත්‍ර වාර්තා කරුට අවශ්‍ය වෙලා තියෙන්නම කීයක් හරි හොයාගන්න. ඒ කියන්නේ ගතමන්ට එක කීයක් හරි හොයාගන්න. හැබැයි ඉතින් මේ ළඟ එපිසෝඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන් ආයේ අනුවස්ලේ ගෙවල් පැත්තේ පස් පා ගන්න නැති වෙන්න වැඩක් සිද්ධ වෙනවා. මොකද උතනදී මාධ්‍ය කරුට අවශ්‍ය වෙලා තියෙනවා අනුවස්ට කියලා ආටිකල් එකක් කරගන්න. ඉතින් මාධ්‍ය කරු පැහැදිලිවම දන්නවා කවදාවත් අනුවස් හේදේට ඉඩ දෙන්නේ නැති බව. ඒකයි ඉතින් ඒකට අනුවස්ගේ අම්මව අල්ලගන්නේ. ඔගලොන්ට මතක ඇති ගිය පාරත් හේදේම තමයි සිද්ධ වුණේ. ගිය පාර අනුවස්ට පුළුවන් තරම් මඩ ආවේ මේ පත්තරෙන්ම තමයි. මොකද අනුවස්ගේ අම්මා කියපු දේවල් අනිත් පැත්ත හරවලා පත්තරේට දාපු නිසා. ඉතින් මේ පාරත් මේ මාධ්‍ය කරුවට අවශ්‍ය වෙලා තියෙන්නේ හේදේම කරවන්න. ඉතින් මේම හිතාගෙන තමයි අනුවස්ලෑ ගෙදරට යන්නේ. හැබැයි ඉතින් මේ පාර හිතාගෙන ඉන්න විදියට වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ පාර හදනවා අනුවස්ගේ අම්මට තර්ජනය කරලා හරි හරියන වார்த்தාවක් ලියාගන්න. හැබැයි ඉතින් කොයිම අවස්ථාවකවත් මාධ්‍යකරුවෙකුට එහෙම කරන්න බෑ. ඒ කියන්නේ කෙනෙක්ගෙන් බලහත්කාරයෙන් මාධ්‍යට අවශ්‍ය වෙන තොරතුරු එකතු කරන්න බෑ. හැබැයි ඉතින් මෙතන සිද්ධ වෙන්නේ තනිකරම තර්ජනයක්. අනුවස්ගේ අම්මට තර්ජනය කරලා හරි මාධ්‍යට අවශ්‍ය වෙන ආටිකල් එක කරගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් මෙතෙන්ට අනුවස්ගේ අයියා හම්බෙන් මගේ ඇවිල්ලා ඉන්නවා. අයියා මේ හැම සිද්ධියක්ම බලාගෙන වගේම අහගෙන ඉන්නවා. ඒත් හැබැයි තවමවත් අනුවස් දන්නේ නැහැ මේ වගේ සිද්ධියක් සිද්ධ වෙනවා ගෙදර කියලා. ඒ කියන්නේ පතරෙන් ගෙදරට ඇවිල්ලා අනුවස්ගේ සිද්ධියට අදාළව ආටිකල් එකක් කරවන්න යනවා කියලා අනුවස් දන්නේ නැහැ. හැබැයි ඉතින් අනුවස්ට මතකයි ගිය පාර සිද්ධ වුණු දෙය. ඒ දේ අනුවස්ගේ අම්මගේ කැමැත්තෙන් සිද්ධ වුණු දෙයක් නෙමෙයි කියලා අනුවස් දන්නවා. එනිසා ඉතින් මේ පාර අනුවස් ගෙදර හිටියා නම් මීට වැඩිය දෙයක් තමයි සිද්ධ වෙන්නේ. කොහමරි ඉතින් අයියා ඉඳලා පත්‍ර වාර්තාකාරයාගේ ෂර්ට් එකෙන්ම අල්ල ගන්නවා. ඉතින් මෙතනදී පේන්නේ නැහැ අනුවස්ගේ අයියට මේ මිනිස්සයා වයසක මිනිසෙක් කියලාවත්. මොකද ඒ තරම්ම කීර්තියෙන් තමයි අනුවස්ගේ අයියා ඉන්නේ. කොහමරි ඉතින් අන්තිමට සිද්ධ වෙන්නේ පත්‍ර වාර්තාකරුවා ගුටි කන එක. හැබැයි ඉතින් මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද මාධ්‍යයට පුළුවන් බොරුවක් ඇත්ත කරවන්න වගේම ඇත්තක් බොරුවක් කරවන්න. ඉතින් අපි බලමු ඉදිරියට අයියකින් ගුටි කන මාධ්‍යකරුවා මොනවද කරන්නේ කියලා.